මුණදේව ප්‍රකාශනය අවෝස්සුලරුන්ගේ ක්‍රියාපුතිෙන් උපුටා ගත්පාටහකි. තවද අපල් ලොස් කොරින්තියෙහි සිටියදී පාවුලු ඉහල පලාාත් මැදින් ගමන්කොට එපිසියට පැමිණේය එහිදී ඔවුට සමහර ශ්‍රාවකයෝ හමුව හැ පාවුලු ඔවුන් අමතා ඔබ අදහාගත් කල චුද්ධාත්මැණන් වහන්සේ ලැබූහු දැයි ඔවන් ගෙන්නසීය ඔහු නැත ශුද්ධාත්මයනන්හන්සේ ඇති බවක්වත් නොැසිමුයි ක है. එසේවී නම් ඔබ කුමන බෞතිස්मुස්නාාපනයක් ලැබුහු දැයි හු ඇසය. जोහන්ගේ බෞතිස්मස්නාපනයයි ඔහ හුකි है. පවුලු කතාකොට जोहाන් පසුතැවී සිත් හරවා ගැනීමේ බෞතිස්मුස්නාපනෙන් බෝතිස්मुස්නාපනය කොට සෙනකට කතා කරමින් තමන්ට පසුව එන තැනන් වහන්සේ කෙරෙහි. නම් ජෙසුස් වහන්සේ කරෙහි අදහාගන්නා ලෙස සෙනකට කීයයි පැවසීය. ඔහු ඒ අසා ස්වාමින් වන ජෙසුස් වහන්සේගේ නමින් බෞතිස්මස්නාපනය කරනු ලබූ හ. පාවලු ඔවුන් පිට අත්තැබූ කල ශුද්ධාත්මනන් වහන්සේ ඔවුන් කෙරහි පැමිණිසේක ඔහු අන්නෙ භාෂාවලින් කතා කරමින් දිවස්වකි පැවසූ හැ එ මොනුෂ්‍යෝ දොළොස්තනික් පමණ වූහ, පාවුලු ධර්මශාලාවලට ඇතුළුබී තුන්මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාච්චගැන නිර්බිහිත ලෙස තර්ක කරමින්ද සිත් දිනාගැනීමට උත්සාකරමින්ද සාකච්ඡා කළේය. දේව වචනය මෙසේය. ජොහම්තුමන්ගේ ශුදොස්සු විශේෂයෙන් උපටාගත් කොටසකි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කතාකොට? ආ දැන් ඔබ උපමාමගින් නොව පැහැදිලි ලෙස කතා කරන සේක ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවමනා බව දැන් අපි දනිමු මෙන් ඔබ දිවියන් වහන්සේ කරෙන් පැමිණි බව අපි විශ්වාස කරමුයි කීහැ ජෙසුස් වහන්සේ පිළිතුරුදමින් ඔබ දැන් විශ්වාස කරන්න හුද ඒ කෙසේ වෙතත් ඔබ මා තනිකර දමා තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබ පැය පැමිණෙන්නේය. දැනට මත්තය පැමිණ තිබේ. එසේ වුවත් ප්‍යාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි. මේ දේවල්මා ඔබට කීවී මාතුළ ඔබට ශාන්තිය ඇතිවන පිණිසය. ලෝකෙහි ඔබට දුග්ගහැට තිබේ. එහෙත්. දෛර්රයවත් වන්න. මම ලෝකය අභිබවා ජයගතිමී වදාළ සේක. සමිධානන් වහන්සේගේ ගැල්වීම දායක සුභාරංචිය මෙසේය. ප්‍රේමෝහන්ත සහෝදර සහෝදරණී. චෙසුස් වහන්සයාද දවසේදි ඔබට මට පැහැදිලිවම කියනවා. ඔබට ලෝකයේ දුග්ග හැටතිබෙනවා. ඔබට ලෝකේ දුග හැට තිබෙනවා. දෛර්රය මත් වන්න මම ඔබ සමග සිටිමි. ප්‍රේමමාන්තේරී ස්වාමින් වහන්සේ මේ නිකම්ම නිකම් වචන ටිකක් නෙමෙයි කියන්නේ. ඔබෙට මට දැනෙනවද උන්වහන්සේ මේ කියන්නේ ඔබෙත් මගේ ජීවිතය ප්‍රශන කම්කටල තුළ ඉද්දී උන්වහන්සේ මත් සමඟ ඉන්නවයි කියලා. දැනෙනවද. මොහොතක් මෙනෙහි කරලා බලන්න. උන්වහන්සේ මේ කිවපු හැම දෙයක්ම උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ අත්දැකීමක් කරගෙනයිග. උන්වහන්සේ සෑම කම් කටුලෝකටම සෑම ප්‍රතික්ෂේපවීමකටම සෑම ඒ පාවාදීමකටම සෑම දේකටම උන්වහන්සේ නැතු වුණා. උන්වහන්සේ ඒ අදදැකී මොස්සේ ගියා. ඒක නිසා තමයි කියන්නේ උන්වහන්සේ මම මේ ග්ලෝකයේ ගහට් ලෝකයේ දුග්ගැහැට අත්විඳල තියෙනවා මම දන්නවපුතේ මම දන්නව දුවේ උඹ ඉන්න ප්‍රශ්නය මේ මොහොත වෙද්දී. ඔබට මගේ ශාන්තිය මම දෙනවා. ඔබට මගේ ශාන්තිය මම දෙනවා. ඔබ සූදානම්ද මගේ ශාන්තිය ගන්න. ලෝකයා උන්වහන්සේව අදහන් නැති පිරිස. ඔබට ප්‍රශ්න කම්කටලු ගැටලු නිරතුරූමේ වයි. හැබැයි මතක තියාගන්න. ඔය හැම ප්‍රශ්නකටම ඔය හැම ප්‍රතික්ෂපවීමකටම ඔය හැම ගැටලුවකටම මම මුහුණ දුන්නා. හැබැයි මම තාත්තත් එක්ක ඉඳලා ඒ දේවල් ජයගත්තා. ඔබටත් පුළුවන්දුවේ පුතේ ඔබ දැන්ඉන්න මේ ඔය ප්‍රශ්නය. හිතෙනවා කොහිංවත් පිළිතුරක් නැහැ. කොහිෙන්ද මේ දේට පිළිතුරක් හොයන්නේ. බොහෝ ගැටළු කාරී. ඒත් එක්කම මේ ළඟම හිටපු අය? ලඟිින් ඉන්න අය දූදරුවෝ සහෝදර සහෝදරියෝ. ඒ හැමෝම දුක්කම් කටළු ප්‍රශ්න දෙන්නේ. එන්න එන්නම ප්‍රශ්න දෙන්නේ. මේවල නිමාවක් නැහැ. හැබැයි අද දවසේදී. උන්වහන්සේ කියනවා. උන් වහන්සේ ඔබත් සමඟ මේදේට මුහුණ දෙන්නට ඉන්නවා. ඔබ උන් වහන්සේ එෙක්ක ඉන්නවනම් මාත් සමඟ ඉන්න. තවදුරටත් ඔබට මම දේරෙන් නැති භාසාාවෙන් කතා කරන්න එෙනැ හැ. මොකද. උන්වහන්සේ ඔබෙද මගේ ප්‍රශ්නය. ඔබෙත් මගේ සෑම ජීවිතයේ කඩාවැටීමක්ම සතුටුවෙන මොහොතක්ම හැම මොහොතක්ම දන්න ආදරණීය සහෝදරේක් ආදරණය තාත්ත කෙනෙක්.ඒ නිසා අපි හැම මොහොත්තක දීම. උන් වහන්සේට කියමු අපි ඉන්න දුක්්ගහට කම් කටළු ප්‍රශ්න සෑමදේකින්ම. අපිට ඒ දේවල් දරාගෙන. උන්වහන්සේ ජයගත්තා සේම ඒ සෑම දෙයක්ම උන්වහන්සේ තුළ ජයගන්න ශක්තිය ඉල්ලල අපි යාඥඥා කරමෝ. චේසුපි හිටයි.